මේ ගෝඨාභය රාජපක්ෂ කියන හිටපු ආරක්ෂක ලේකම් 30 වසරක යුද්ධේ නිමා කරපු මහා වීරයා ඉතාම බයයිනේ යනකොටත් මිනිස්සු ඔව් දකින්නකොට පින්තූරේට පවා බයක් තිබ්බේ ඇත්තටම මටත් මේ රටේ ජනතාවට පෙන්වන්න ඕන කම තිබ්බේ මේ මේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි රාජපක්ෂ පවුලම ඉතාමත් පියගුළු චරිත කියන එක අපි එදා ඉඳන් දැක්කේ තමුන්ට වඩා විරුද්ධව කවුරු හරි කෙනෙක් කතා කරොත් උන්ව මරලා දානවා මාධ්‍යවේදී කතා කරොත් අරගෙන යනවා අතුරුදහන් කරනවා ඉතින් මේ වගේ හේතු කාරණා හින්දා මම මුල ඉඳන් ওই පවුල ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදිහට ඔය පවුලේ ආගේ මුල්ගේ තැන් ඔක්කොම දන්න කෙනෙක් විදිහට මම දන්න ඕනි තමයි බය කට්ටිය මේ වර්තමාන මේ තරුණිය එළියට බහැලා මේ කරන සාමකාමී අරගලයටත් වර්තමානයේ මේ එළියට බහැලා වෙනම කණ්ඩායමක් කරන මේ ප්‍රචණ්ඩත්වයටත් මේ හැම දෙයකටම වග කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ 2015 රජයේ අපි දැක්කාම ලංකාවේ කොහේ ගියත් අපි ලංකාවේ විවිධ තැන්වල යනවනේ හිරුනිකා රංජන් මෛත්‍රී ඉතින් අවසානයේ ඔහුට ජීවිතේ වන්දි ගෙවන්න වෙන්නේ ඔහු ප්‍රසිද්ධ වේදිකාවක කියනවා දුමින්ද සිල්වා කුඩු විකුණන තිප්පල වලට ආරක්ෂක ලේකම්ව අරගෙන යනවා දුමින්ද දිසානායකගේ තාත්තා නැති වුණේ පිළිකාවකින් හැබැයි ඔහු නැතිවීම ඉක්මන් වුණේ ඔහුගේ සිත රිදවීම බර්ටි ප්‍රේමරාල් අංකල් ඒ වගේම තමයි ජේරාජ් ප්‍රනාන්දු පුල්ලේ වචනේ පරිසමාප්ත අර්ථින්ම හොඳ පුද්ගලෙක් මම හැමදාම අර මම විහිළුවටත් ඔහුට කියන්නේ ඔයා ආයේ හැංගුවේ වාගේ තට්ටේ විතරයි කියලා. එයා බොරු කොණ්ඩයක් දාගත්ත එක විතරයි හැංගුවේ. නැත් ජීවිතේ හැමදේම ඕපන් මිනිස්සෙන්නේ. එතකොට මට එදා හවස මහින්ද රාජපක්ෂ කතා කරලා මේ බැන්න හොඳටම බලාගෙන පැය ගාණක් මම මෙතන බලාගෙන ඉඳලා අවසානයේ හැමෝම කිව්වා දැන් යමු කියලා කියනකොට මං ඔහුගේ ඉතින් අර නෑ එතන නෑ එතන පස් පිටක් තනි කර අලු ගොඩක් තියෙන්නේ. ඒක දිහා බලාගෙන කිව්වා ඔයා මේගොල්ලෝ ගෙනාවා මම මේගොල්ලන්ව අනිවාර්යෙන් ගෙදර යවන දවස මම අනිවාර්යෙන් ඒක කරනවා කියලා. රට පුරාම හැමෝටම හෙට මොනවා වෙයිද? ඊළඟ තප්පරේදී මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි අවස්ථාවකයි අද මේ අසංග ලයිව් වැඩසටහන අපි පවත්වන්නේ. අපි කතා කරන්න සූදානම් වෙන්නේ රටේම අවධානයේ දිනාගත් විශේෂයෙන්ම මේ කාන්තාව වෙනුවෙන් පෙරට එන සමගී ජනබලවේගය නියෝජනය කරන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. හිරුනිකා අද රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම මේ තත්ත්වයට සම්පූර්ණයෙන් වග කියන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යම ඇතුළු මේ වර්තමාන රජය. හැබැයි මේ දැන් මේ අවස්ථාවේ තියෙන තත්ත්වය ඇත්තටම පුරවැසියෙක් විදිහට අනුමත කරන්න බැහැ. මොකද මුල සිටම ප්‍රචණ්ඩත්වයකින් තොර සාමකාමී අරගලයක් විදිහට තමයි ගෝඨා ගෝගම අරගලයේ පැවත්වාගෙන ගියේ. හැබැයි දැන් මේ වෙනකොට මේකේ දැන් මේ වෙනකොට දේශපාලනිකර තිබ්බ ඔවුන්ගේ ඒ සාමකාමී අරගලයට මයිනා ගෝගමට සහ ගෝඨා ගෝගමට මේ පවත් ඒ එල්ල කරපු ප්‍රචණ්ඩත්වයත් එක්ක තමයි ඔවුන් මේ විදිහට හැසිරෙන්නේ. ඉතින් මේක හරියට රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා පැහැදිලිව මුල සිටම මේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් විදිහට තමයි මේ අරගල පටන් ගත්තේ. මම වුණත් එදා ගෝඨාභය රාජපක්ෂගේ මිරිහන්නේ ගෙදර යනකොට සියලුම කාන්තාවන්ට තිබ්බේ මල් පැලයකටවත් අත තියන්න එපා. දැන් මේ 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 ගෝඨාභය රාජපක්ෂ කියන හිටපු ආරක්ෂක ලේකම් 30 වසරක යුද්ධේ නිමා කරපු මහා වීරයා ඉතාම බයයිනේ යනකොටත් මිනිස්සු. ඔව්. දකින්නකොට පින්තූරේට පවා බයක් තිබ්බේ. ඒකෝ මේ බය නැති කරන්න මුලින්ම කාන්තාව ටිකක් ගිහිල්ලා ඔබ තමයි ඒකට නායකත්වය දුන්නේ. ඔව්. ඇත්තටම මටත් මේ රටේ ජනතාවට පෙන්වන්න ඕන කම තිබ්බේ මේ මේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේ රාජපක්ෂ පවුලම ඉතාමත් බියගුළු චරිත කියන එක. මොකද බියගුළු චරිත තමයි හැම වෙලාවෙම ප්‍රචණ්ඩත්වය තෝරගන්නේ. බියගුරු නැති තමන්ගේ ප්‍රතිවාදියාව හැම වෙලාවෙම පාගන්නේ බියගුරු නැති චරිත වලට ඕනෑ තරම් තමුන්ට එන ප්‍රශ්න බාධා ඕන එකක් ඉවසා දරාගෙන ඉන්න ඒ වලට මුණ දෙන්න හැකියාව තියෙනවා. අපි එදා ඉඳන් දැක්කේ තමුන්ට වඩා විරුද්ධව කවුරු හරි කෙනෙක් කතා කරොත් උන්ව මරලා දානවා මාධ්‍යවේදී කතා කරොත් අරගෙන යනවා අතුරුදහන් කරනවා. ඉතින් මේ වගේ හේතු කාරණා හින්දා මම මුල ඉඳන් ওই පවුල ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදිහට ඔය පවුලේ ආගේ මුල්ගේ තැන් ඔක්කොම දන්න කෙනෙක් විදිහට මම දන්න ඕනි තමයි බය කට්ටිය. ඒ අය මං හිතන්නේ මේ පවුලේ දුව විදිහට හැඳින්නුවේ ඒ කාලේ ඔබ. ඔව් ඒ කියන්නේ අපේ ඒ පවුලේ
පිරිමිලාමයි තුන්දෙනෙක් හිටියේ. ඉතින් අපේ පවුලත් මගේ තාත්තත් මහින්ද රාජපක්ෂත් ඉතාමත් කුළුපග මිත්‍රයෝ. අවුරුදු ගණනාවක් තිස්සේ අපේ තාත්තට මල්ලි කියලා කතා කරේ, අපේ තාත්තා අයියා කියලා කතා කරේ. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් එකට තමයි හැදුනේ වැඩුනේ. ඉතින් ඒ හින්දා ඔවුන්ගේ පවුල් පසුබිම, ඔවුන් කතා බහ කරන දේ, ඔවුන්ගේ දේශපාලනයේ පෞද්ගලිකත්වය මේ හැමදේම මම දන්න කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි මම මුල සිටම රටේ ජනතාවට පෙන්වන්න ඕන ගම්මට තිබ්බේ මේගොලු බය පුද්ගලයෝ කියලා. ඉතින් ඒ බය නැති කරන්න, මොකද රටේ මිනිසුන් මේ තරම් අගාධයකට යනකොටත් ඇස්කන් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නකොට මේ රාජපක්ෂ පවුලම ආණ්ඩුව රටේ මිනිසුන්ට එළියට බහින්න ඇත්තටම ඒත් බයක් තිබ්බ, මොකද ආරක්ෂක ලේකම්ගේ පරණ හැසිරීම දන්න නිසා. ඉතින් ඒ හින්දා තමයි ඔහුගේ නිවස ඉස්සරහට ගිහිල්ලා ඒ වේල්ල කඩන්න මට ඕනකම තිබ්බේ. අද වෙනකොට මට සතුටු වෙන්න පුළුවන් ඒ එතනින් ඒ පටන් ගත්ත දේ අද වෙනකොට දීර්ඝ ගමනක් ඇවිල්ලා තිනවා. හැබැයි එදත් මම එතනින් ඉන්න කාන්තාවන්ටත් කිව්වේ බිම කොළ කෑල්ලක් වැඩිලා තිනවා නම් ඒකත් අරන් තමුන්ගේ පර්ස් එකට දාගන්න, කිසිම දේපළ වලට හානියක් කරන්න එපා, මල් ගහක්වත් කඩවත් අත තියන්න එපා. මොකද අපි නීතිය දැනගෙන යන්න බෑ. ඕන තැනක ඕන කෙනෙක්ට පුළුවන් නිවසක් ඉදිරියට ගිහිල්ලා උද්ඝෝෂණ කරන්න, කෑ ගහන්න. හැබැයි එතනින් එහාට ඒ නිවසට අලාභහානි කරන්න, ඒ නිවසේ තියෙන බඩු වලට අතපත ගන්න බෑ. ඉතින් ඒක දැන් ඒක තමයි දැන් වෙන්නේත්. හැබැයි අපිට කොච්චර ප්‍රශ්න තිබුණත් වර්තමාන ඇමති මණ්ඩලය, ඔය කැබිනට් එක, ඒ මම දන්නවා දැන් ඉන්න එළියට ඉන්න ඇවිලින තරුණයෝ මේ තමුගේ තරහයි පිට කරන්නේ. හැබැයි මේවා ටිකක් සමනය වුණයින් පස්සේ ඔය ඉස්සරහට බැහැපු කට්ටිය හැම කෙනාටම මොන ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කරයි. අන්න ඒක ප්‍රශ්නේ තියෙන්නේ මට. ඒ කියන්නේ මේ එළියට ඇවිල්ලා ඉන්න තරුණ පිරිස තමුගේ තරහ තමයි එළියට දැම්. මේක මම පිළිගන්නවා. හැබැයි කිසිම කෙනෙක්ට ප්‍රචණ්ඩත්වයේ මූලික කරගෙන දැන් බලන්න ඒක දෙපැත්තෙන් පළවෙනියට පටන් ගන්නකොට මේ මයිනගෝගමට ගෝටගෝගමට ගහපු කට්ටියගේ ප්‍රචණ්ඩත්වයට උත්තර දීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. හැබැයි මේක දැන් කන්ට්‍රෝල් කරන්න බැරි තැනකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ දැන් වෙනකොට මම දැන් ඊයේ මගේ යාළුවෙක් කතා කරලා කිව්වා වාහනේ යන ගමන් නිකම් වාහනේ යන ගමන් මෙතනින් යන්න බෑ. කියන්නේ යාට ගෙදර යන්න තියෙන පාර මෙතනින් යන්න බෑ, හරවන් යන්න කියලා. ඉතින් එයා ලොකු අපහසු, දරුවෝ දෙන්නත් එක්ක යනකොට ලොකු අපහසුතාවකට පත් වෙලා තියෙනවා. දැන් එළියට මේ බැහැලා තියෙන්නේ වෙනමම කණ්ඩායමක්. මම හිතන්නේ මේ කණ්ඩායම මේ නිර්පාක්ෂික ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයයි කියලා. මේ වෙනමම කණ්ඩායමක් එළියට බැහැලා තියෙන මේක හරියට තේරුම් ගන්න ඕනේ. අන්ත එක අපි හරියට තේරුම් ගන්න ඕනේ මෙච්චර ප්‍රශ්න දැන් බාන ඔහේ අතැලා දාලා ඉන්නවනේ. මේක රජය, පොලිසිය, ආමි එක මේ හැමෝම ඕන දෙයක් කරද අද මේ දැන් දේශබන්තු ඉන්දකෝන් පොලිස්පතිවරයාට ගහලා තියෙනවා, නියෝජ පොලිස්පතිවරයාට. ඒවා හරිම සැක සහිත දේවල්. කොහෙටද මේ යන්නේ කියන්නේ? දැන් ඔබ කියනවනේ මේ අයට කුමන ආණ්ඩුවක් යටතේ හෝ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඔව්. දැන් එතකොට 2015 එදා යහපාලන රජය බිහිකරන්න හැම වේදිකාවකම කෑ ගහපු කෙනෙක් ඔබ. ඒකේ ප්‍රධාන කෙනෙක් විදිහට ඒ භූමිකාව රඟපෑවා. ඔබ හිතනවාද එදා ඒ රජයෙන්වත් ඔබේ පියාට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා? හැබැයි දැන් සබදාහමෙන් මට පේනවා ඒවට උත්තර දෙනවා. ඔව් මම ඒකටත් උත්තර. ඇත්තටම ඔබගේ මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඔතන තියෙනවා. 2015 මේ තනිකර දැන් මේ වර්තමාන මේ තරුණ එළියට බැහැලා මේ කරන සාමකාමී අරගලයටත්, වර්තමානයේ මේ එළියට බැහැලා වෙනම කණ්ඩායමක් කරන මේ ප්‍රචණ්ඩත්වයටත්, මේ හැම දෙයකටම වග කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ. මම ඒකට ඇයි කියලා කියන්නේ 2015 ඔබට මතක ඇති අපි පුදුමාකාර බලාපොරොත්තු දීලා ආණ්ඩුවක් පත් කරා. අද මේක ප්‍රචණ්ඩත්වයකින් මේ නිර්පාක්ෂික අරගලයකට හෝ ප්‍රචණ්ඩත්වයකට යන්න ඕනේ නැහැ. 2015 අපි කියපු දේවල් ඒ විදිහට ඉෂ්ට සිද්ධ කරා ආනන් සහ මේ රාජපක්ෂවරුන්ට දඬුවම් දුන්නා නම් එහෙනම් නීතියෙන් තමයි ඒගොල්ලන් දඬුවම් ලබන්නේ. එහෙනම් ආ ඒගොල්ලන් ආණ්ඩු කරන්නේත් නැහැ. දැන් බලන්න රටේ එදා ආණ්ඩුවට කරන්න බැරි වෙච්ච දේ පොලිසියට නීතියට කරන්න බැරිද අද මිනිස්සු අතර අරන් කරනවා. එදා ඒගොල්ලන්ව අල්ලලා හිරේ දාන තිබ්බ දේ අද වෙනකොට මිනිස්සු ගහලා එලවනවා. ඉතින් මේ තත්වයකට මේ රට ඇදලා දාන සම්පූර්ණයෙන් ওই ඩීල් දාපු රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේනත් සම්පූර්ණයෙන් වග කියනවා. මොකද ඒ හැම වේදිකාවකම කතා කරපු කෙනෙක් මම. අපි ඒ කතා කරපු දේවල් අදටත් සත්‍ය. බොරු නෙවෙයිනේ. අපි එදා ඒගොල්ලන් කරපු හොරකම් ගැන අදත් මිනිස්සු කතා වෙනවා. හැබැයි අපි අන්තිමට අපිට පාර බැහැලා යන්න බැරි වුණා. අර දෙන්න කරපු දෙයට. ඔව් අපිනේ පිම්මට මේ මිනිස්සුන් එක ගනුදෙනු කරන්නේ. ඉතින් එතකොට මිනිස්සු අපි කරපු කියපු දේ අවිශ්වාස කරපු හින්දා තමයි මේ තරම් බහුතරයක් අරගෙන 69 ලක්ෂයක් අරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණේ.
අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්නත් මේ ආණ්ඩුව පිහිටවන්නත් ඒ වගේම තමයි දැන් වර්තමානයේ මේ මහ පොළොව වෙන සියලු දෙයට මෛත්‍රීපාල ජනාධිපති හිටපු ජනාධිපතිත් අගමැති දෙන්නම වග කියන්නෝනේ සහ එතන කීප දෙනෙක් ඉන්නෝ ඔය නම් කියන්නේ නැහැ මං හිටපු ඇමතිවරු දැන් ඒගොල්ලෝ නැහැ පාර්ලිමේන්තුවේ ඩීල් දාපු සියලුම ඇමතිවරු වග කියන්නෝනේ ඉතින් ඒ නිසා එදා අපිට නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ දේ අද වෙනකොට මිනිස්සු ගේ ජීවිතවලින් වන්දි ගන්න සිද්ධ වෙලා තිනවා දැන් මහින්ද රාජපක්ෂ දැන් සැඟවිලා ඉන්නෝ හෙට අනිද්ද වෙනකොට ඔහු රටින් පිටට යයි මුළු පවුලම එක්ක අන්තිමට මේ සියලු දේට වග කියලා ඉවර වෙලා මිනිස්සුන්ගේ අතට අහු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ඔහු දැම්ම ගියේ නැත්නම් හෙට අනිද්ද වෙනකොට ගෝඨාභය රාජපක්ෂව මිනිස්සු ගඩාෆි වගේ කණින් ඇදලා එළියට අරගෙන යන තත්යකට පත් වෙයි එතකොට මේ මේ වෙන දේවල් එක යම් අවස්ථාවක ඔබේ පියා නොහිතූ වෙලාවක ඔබේ පියාගේ සමු ගැනීමත් එක්ක ඔබ සහ මව ඒ තනි වෙච්ච වෙලාවේ දැනෙච්ච හැඟීමම අද මේ අයට කඳවුරක් ඇතුළේ වුණත් දැනෙනවා ඇතිනේ ඔව් අනිවාර්යෙන් මටත් හිතෙනවා ඒක ඒකට කියන්නේ ditth dhamma vedaniya karmaya කියලා ඒක නොයෙකුත් අයට නොයෙකුත් විදිහට කියන්න පුළුවන් ඔබ දන්නා මගේ පියා මේ තනිකර මහ පොළොවේ හිටපු මිනිස්සෙක් සාමාන්‍ය මිනිස්සෙක් හිටපු කෙනෙක් ඔහු ජීවිතේ කිසිම දවසක මං ඉතාමත් ආඩම්බරෙන් මට කියන්න පුළුවන් ඔබට උනත් මේ ඉන්න ගෙවල් දිහා බැලුවම පේනවා ජී අපේ කොළොන්නාවේ ගෙදරට ඇවිල්ලා තියෙනවා අපි කිසිම දවසක මිනිස්සුන්ට රිදවලා මිනිස්සුන්ට අපහසුතාවයටපත් කරලා රාජ්‍ය මුදල් රාජ්‍ය දේපල කවදාවත් හොරකම් කරපු කෙනෙක් නෙවෙයි. අපේ තාත්තා අනන්ත වැඩ කරපු කෙනෙක්. ඒ දවස්වල තාත්තා එක්ක හිටපු හැම කෙනාම දන්නවා තඹ දොයිතුවක දෙයක් එයා හම්බ කරගත්ත මිනිස්සු. ඒකට හොඳම උදාහරණ තමයි ඔහුගේ අවසන් ගමන් යන දවසේ හිටපු සෙනගගෙන්. ඒ කියන්නේ කාටවත් මේ අනවුන්ස් කරලා එන්න කියලා නෙවෙයි. මඩ කලපුවේ ඉඳන් මාතරේ ඉඳන් එන්න තියෙන හැම කොනකින්ම ජනතාව ආවා. ඉතින් ඒ කියන්නේ හැමෝට කෙනා මගෙන් සමහරව ඔහු කැබිනට් ඇමති කෙනෙක්ද හිටපු කියලා. මම කිව්වා කැබිනට් එකේ හිටියෙත් නැහැ. 2004 පරාද වුණාට පස්සේ ආයේ පාර්ලිමේන්තුවට පත් වෙලා හිටියෙත් නැහැ. ඉතින් ඒ වගේ ජනකායක් ඔහුට එක්කහ වෙන්න හේතුව ඔහු හැම කෙනාටම හැම කෙනාගේ මූණවල් මතකයි එකපාරක් දැක්ක ගමන් හැම කෙනාටම නමින් කතා කරන්න දන්නවා. ඔහු කවදාවත් ඔහුට සර්වත් මන්ත්‍රීතුමාවත් වෙන කතා කියනකට කැමති නැහැ. ලකී අය විතරයි ඔහුගේ මේ නම. ඉතින් ගොඩක් අයට නොයෙකුත් කොළොන්නාවේ ලොකු භීෂණයක් තිබ්බ කාලෙක ඔහු දේශපාලනයට ආවේ. ඔහුගේ තාත්තා වෘත්තීය සමිති කරේ. අපේ තාත්තටත් ලොකු මනාතේ වෘත්තීය සමිති කරන්න. ඒ භීෂණය මලිමාරච්චි මහත්මයාත් එක්ක කිසිම කෙනෙක් මූන්ට මූණ සරන් කරන්න නැති කාලෙක අපේ තාත්තා කොල්ලා කාලේ තමයි ඔහුත් එක්ක සරන් කළ කොළොන්නාව තනිකර UMP වෙලා තිබ්බ කොළොන්නාව නිල් පාට කරේ. කිසිම කෙනෙක් නැති කාලේ. නිල් කොඩියක් දාන්න කිසිම කෙනෙක් නැති කාලේ ඔහු හිරගෙවල් වල ලැගලා තිනවා. ඔහුට නැක්සලයිට් එකේ ඔහුව අත්තරංගුවට ගත්තම එතන හිටපු පොලිස් නිලධාරීන් ඔහුගේට කිව්වේ අපි ඔයාව බොරුවට අත්තරංගුවට ගත්තේ. ඔහුත් ෆීලික්ස් පෙරේරා මැතිතුමාවත් අපි ඔයාව රිලීස් කරන්නම්. හැබැයි මේක කරේ මේ නැක්සලයිට් චෝදනාවට විජය කුමාරතුංගගේ නම කියන්නවා කියලා. ඔහු කවදාවත් ඔහුගේ නායකයන්ව පාවා දුන්නේ නැහැ. ඔහුගේ මිත්‍රයන්ව පාවා දුන්නේ නැහැ. ඒ අනුව ඔහුට දින ගණනාවක් මාස ගණනාවක් හිරගෙදරත් දැන් හිරගෙවල් කිව්වට පිටරටනේ හිරගෙවල් ලස්සන මේ හිරගෙවල් කියලා කියන්නේ ටොයිලට් ඇතුලේ. අපේ තාත්තා මාස ගණනාවක් ටොයිලට් එකක් ඇතුලේ නිදාගත්තේ පත්‍ර දාලා. ඉතින් ඔය වගේ ගොඩාක් දුක් විඳලා ජීවිතේ දේශපාලනය කරපු කෙනෙක් ඔහු හැප්පුණේ කුඩුකාරයොත් එක්ක. ඒක හැම කෙනාම දන්නවා. ඔය කුඩුකාරයොත් එක්ක හැප්පෙච්ච හේතුව නිසාම ඒ චැනල් එකේ ඉන්න කට්ටියට විශාල මාධ්‍ය ආවරණයක් තියෙන නිසාම ඔවුන් ඔය කුඩු කතන්දර අපේ තාත්තා වල්ලන්න හැදුවා. ඇත්තම කතන්දරේ ඔහු ළඟින් ආශ්‍රය කරපු ඔහුත් එක්ක කතා බහ කරපු හැම කෙනාම දන්න ඔහු භීෂණයට විරුද්ධව සරන් කරපු කෙනෙක්. ඒක මම පිළිගන්නවා. ඒ දවස්වල තිබ්බ ලකේ අයකොම නම හද්දි ගොඩක් අය බයයි. ඒකට හේතුව ඔහුගේ තිබ්බේ ප්‍රතාපවත් ගතියත් ඕන දෙකට කඩාගෙන යනවා. ඒ මම හිතනවා ඒ ප්‍රතිරූපෙ දිහා බලලා තමයි මාත් මගෙත් මේ දැන් ගොඩක් අය මගෙන් අහන්නේ බය නැත්ද ගෝඨාගේ ගේස්රාට කොහොමද කියේ මම දන්නේ ඒක කොහොම ඇඟට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මමත් එහෙම කෙනෙක්. ඉතින් එහෙනම් මටත් චණ්ඩි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඇත්තම කතන්දරේ ඔහු හැම ඔහුගේ 96 ඔහු පළවෙනියටම මන්ත්‍රී යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ගේන්නේ මද්‍රව්‍ය වලට සම්බන්ධ කට්ටියට මරණ දඬුවම දෙන්න කියන එක. ඒක ස්ථිර කරන්නේ ෆීලික්ස් පෙරේරා මැතිතුමා. එදා ඉඳන් ඔහු මද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරපු කෙනෙක්. ඒ අනුව තමයි ඔහු දුමින්ද සිල්වත් අතර ප්‍රශ්න පැන නගින්නෙත්.
ඉතින් අවසානයේ ඔහුට ජීවිතේ වන්දි ගෙවන්න වෙන්නේ ඔහු ප්‍රසිද්ධ වේදිකාවක කියනවා දුමින්ද සිල්වා කුඩු විකුණන තිප්පල වලට ආරක්ෂක ලේකම්ව අරගෙන යනවා. ආරක්ෂක ලේකම්ව අරගෙන යනවා මේ වැඩේ නවත්තන්න ඕනේ. ඔහු ඊට පස්සේ කියනවා රාජපක්ෂවරු ගිනාවේ අපි රාජපක්ෂවරු හදන්නෙත් ඒ කියන්නේ ඔහු ඔවුන්ව හදා ගන්න පුළුවන් නම් හදන්නෙත් අපි කියන එක. ඒක තමයි වැරදුනේ. ඒ වචනේ තමයි වැරදුනේ. ඒක තමයි ඔහුගේ අවසන් කතාව, අවසන් වචන ටික. ඒක බලන් ඉඳලා තමයි ඔහුට වෙඩි තියන්නේ. ඉතින් මං ඇත්තටම මම ඉතාමත් ආඩම්බර වෙනවා. දැන් ඔය මේ දැන් Facebook පාවිච්චි කරන තරුණ පිරිස භාරත ලක්ෂ්මන් කිව්වම අහපු දේවල් විතරයි දන්නේ. ඒගොල්ලන් ආශ්‍රය කරපු කට්ටිය දේවල් නෙමෙයි දන්නේ. හැබැයි ඔහුත් එක්ක එකට කාලය ගත කරපු ඒ පරම්පරාවේ කට්ටිය දන්නවා මොන තරම් ප්‍රතිපත්තිගරුකව දේශපාලනය කරපු කෙනෙක්ද. ඔහුට කීපාරක් UMPකින් එන්න කිව්වද. ඔහුට මහින්ද රාජපක්ෂකින් අසාධාරණකම් එනකොට හැබැයි කවමදාවත් ඔහු තමුන් ආපු තැනින් අතෑරුන්නේ නැහැ. හැබැයි කොරෝනාවේ සිංහයා විදියට තමයි ඔහු හැදින්නේ. ඔහු හැදින්නේ. ඉතින් මේ කාරණාත් එක්ක ඉතින් මම ඇත්තටම මම ආඩම්බර වෙනවා. හැබැයි මට හිතෙනවා ඒ ඔහු මහින්ද රාජපක්ෂවරු වෙනුවෙන් කරපු කැපවීම මං හිතන්නේ ඔය දේශපාලනේ දැන් ඔය වටේ ඉන්න කිසිම කෙනෙක්ගේ ඉතිහාසයවත් දන්නේ නැතුව ඇති කියලා. මහින්ද රාජපක්ෂව බේරගත්ත විදිහ, ඔහුගේ ඔහුව කොළඹට ගෙනාපු විදිහ, ඔහු හම්බන්තොට කෙනෙක්, ඔහු කොළඹට පළවෙනිද ගේන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර. කොළඹ මිනිස්සුන්ව ව්‍යාපාරිකයන් අඳුල්ලා දෙන්නේ, කොළඹ මිනිස්සු ටිකව අඳුල්ලා දෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර. චන්ද්‍රිකා මැතිණියගෙන් පවා බැනුම් අහගෙන යවලා. ඔව්, චන්ද්‍රිකා මැතිණිය ඒ දවස්වල අපේ අම්මට ඇවිල්ලා කියනවා මේ මට මැඩම් කියනවා භාරතවා වැරදි කෙනත් එක්ක හිටගෙන ඉන්නවා මාත් එක්ක අහුවෙන්නේ. මං වට ඇමතිකමක් දෙන්නම්. එහෙම තියෙද්දි ඇමතිකමක් ගන්න ඕන කෙනෙක් ජනාධිපතිත් එක්ක නෙක්කවනේ. එහෙම තියෙද්දි අනික් කණ්ඩායම ඔහු හිටියේ. ඉතින් ඒ තරම් කැපවීම කරලා අවසානයේ ඔහුට සිද්ධ වුණා ජීවිතෙන් සමුගන්න. ඉතින් හැබැයි මට හිතෙනවා ඒව තමයි පාරාවලල්ලක්. මගේ පියා විතරන්නේ ওই විදිහටම වැඩ කරපු දුමින්ද දිසානායකගේ තාත්තා නැති වුණේ පිළිකාවකින්. හැබැයි ඔහු නැතිවීම ඉක්මන් වුණේ ඔහුගේ සිත රිදවීම. බර්ටි ප්‍රේමරාල් අංකල්. ඒ වගේම තමයි ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ. හරිද? මේ වගේ මංගල සමරීර පවා. මං කියන්නේ ඒගොල්ලෝ වෙන පක්ෂවලට හිටියට ඔය කට්ටිය තමයි මුලින් හිටියේ. ඔය කට්ටිය තමයි මහින්ද රාජපක්ෂත් එක්ක ඔය ඒ දවස චන්ද්‍රිකා මැතිණියගෙන් බැනුම් අහගෙන කිටියනම් අතේ ඇඟිලි ගන්නට පිරෙන්නේත් නැහැ හිටපු ප්‍රමාණය. ඒ කට්ටිය තමයි හිටියේ. ඉතින් අවසානයේ ඒ කට්ටියවම ඈත් කරගත්ත මහින්ද රාජපක්ෂ. ඔය තමුන්ගේ වාසියට ඉන්නවනේ ඔය බල්ලොන්ගේ මැක්කෝ වහල ඉන්නවා වගේ මැක්කෝ ටිකක් ළඟට ගත් එකෙන් තමයි ඔහුගේ අවසාන ගමන මේ විදිහට යන්න සිද්ධ වුණේ ඔහුට. දැන් ඔබේ පියා භාරත ලක්ෂ්මන් මැතිතුමා වගේම ඔබත් කොටා දින කෙනෙක්ද, පෙරහැර යන කෙනෙක් නෙමෙයිද? මොකද දැන් ඔබ 2015 රජයේ අපි දැක්කාම ලංකාවේ කොහේ ගියත් අපි ලංකාවේ විවිධ තැන්වල යනවනේ. හිරුනිකා, රංජන් මෛත්‍රී, එහෙම නැත්නම් හිරුනිකා සජිත් මෛත්‍රී, මේ දක්ෂ ප්‍රධාන කතිකාව අතර ඔබ තමයි එකම කාන්තාව. ඉතාම කෙටි කාලයක් ඇතුළේ මේ සියල්ල කරන්නේ. දැන් එතකොට කතා කරන්න විතරද පුළුවන්, වැඩ කරන්න ඇයි බැරිද? ඔබේ අධ්‍යාපන සුසුකම් මේ මිනිස්සු දන්නේ නැති වෙන්න පුළුවන්. පාර්ලිමේන්තු ඡන්දකර ඉදිරිපත් වෙනකොට මේ තියෙන කොලේ කවදාවත් මිනිස්සු කියවන්නේ නැහැ නේ, ඒක නැත්. නමුත් මේ 225 මෙපා කියනවා, මේ අයගේ අධ්‍යාපනය මොනවද කියලා අහනවා. කියන්නකෝ ඔබේ අධ්‍යාපන සුසුකම්. මම ගොරම විසාකා විද්‍යාලයට ගියේ. මම ඕ ලෙවල් ඒ ලෙවල් දෙකම කරේ එහෙ. ඒ ලෙවල් රිසල්ට් එන්න කලින් මට ඇත්තටම මට තේරුමක් තිබ්බේ නැහැ. ඇත්තම කියනනම් කොළඹ විශ්වවිද්‍යාලවල තියෙන නවක වදින මම බය වුණා. ඒ කාලේ ටිකක් තිබ්බා මම, මේ කියන්නේ 2005 2006 කාලේ. ඉතින් කතා කියවල තියෙන මට එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ලංකාවේ යුනිවර්සිටි එක ගිහිල්ලා ඉගෙන ගන්නකොට තියෙන අර එන පරිචයම නැත්තම් පරිසරය කොයි වගේද කියන එක. ඉතින් මං කැමති වුණේම නැහැ. මම දැනගෙනේට මොකද උනේ ඔබ? නිවේදක හිණයට මොකද උනේ? මම ඉස්කෝලේ කාලේ නිවේදනය කරපු කෙනෙක්. ඒ වුණාට ඉතින් ඒව ඔක්කොම බාහිර ක්‍රියාකාරකම් විදිහට කරපු දේවල්, නිවේදනය, නර්තනය, රංගනය, ස්පෝර්ට්ස්, මේ හැමදේම කරපු කෙනෙක්. මම ඉස්කෝලේ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙට් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් කොහොම හරි මම ඒ ලෙවල් රිසල්ට් එන්න කලින් මම තාත්තට කිව්වා මට කොහේ හරි රටක ගිහිල්ලා ආසයි ඉගෙන ගන්න. ඒ වගේම නිරූපණයත් කරා බොහොම අමාරුවෙන් තාත්තගෙන් කැමැත් ඉල්ලගෙන. ඒක නම් කරේ බැනුම් අහගෙන හොරෙන් කරේ. ඉතින් කොහොම හරි ගියයින් පස්සේ තමයි රිසල්ට් ආවේ. රිසල්ට් ආවයින් පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලේ කලා අංශයට තමයි තේරුනේ ඒ දෙකයි C එකයි මට.
තාත්තා කිව්වත් යුනිවර්සිටි තේල්ලා තිනු ඔය මට වා නැතු ඉන්න බෑ රට ඉන්නේ නැතු එන්න ලංකාවට කියලා ලංකාව ඉගෙන ගන්න කියලා. ඉතින් එතකොට ඒත් මම අදිමදි කරා නෑ නෑ මම ආසයි ලෝක කියන දේවල් ඉගෙන ගන්න මං ආසයි පොඩ්ඩක් වෙන පරිසරයකට යන්න කියලා තමයි ඔය ගියේ. අද නම් මං ඒක ගැන කනගාටු වෙනවා. ඉතින් එදා තාත්තා කියපු එක අහලා මම කලාංශෙන්නේ මම ගියේ. එතකොට කලාංශෙන් මට ඔය කලා උපාධියක් කරන ගමන් වෙනම නීති උපාධියකුත් කරා නම් අද උපාධි දෙකක් මට තියෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදිහට ගියා. ඒ කෙසේ වෙතත් මම මගේ ජීවිතේ පාසල් කාලේ පාසල් වැඩ විතරයි කරේ. මාව පාසලේ කවුරුත් දන්නේ නැහැ. දැන් ඔය මම තාත්තගේ මරණයෙන් පස්සේ තමයි වර්ධලක්ෂ්මට දුවෙක් ඉන්නවාද කියලා මිනිස්සු දැනගත්තේ. අපි ඔය ජීවිතේකට ඉස්කෝල යන කාලේ යාළුවෙක්ගේ ගේකවත් නෑද ගේකවත් ඔබ දන්නව ඒක හොඳටම නෑද ගේකවත් අපි ඉඳලා නැහැ. ඒ තරම් අපි හරිම ස්ට්‍රික් කෙනෙක් අපේ තාත්තා. මල්ලිටත් එහෙමයි මටත් එහෙමයි. හැබැයි තාත්තා දැනගෙන හිටියා මං හිතනවා තාත්තා දැනගෙන හිටියා කියලා මම පොඩ්ඩක් මලිට වඩා ටිකක් කටකාර නිසා ටිකක් වෙනස් චරිතයක් කියලා. ඉතින් ඔහු දැනගෙන හිටියා මට තියෙන අර ඉදිරිපත් වීමේ හැකියාව එහෙම. ඉතින් ඒත් ඔහුට දැනගෙන ඉව මට විශාල මේ දේශපාලනය ගැන විශාල අමාරුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම මට මතකයි පහ වසරේ ඉංග්‍රීසි වලින් මට තිබ්බ මොකක් හරි රචනාවල්ලින් එතනදී මම ලිව්වා මොකද ඒතකොට චන්ද්‍රිකා මැතිණිය තමයි ජනාධිපති. ඉතින් මම මේ ජනාධිපති ගමේ දින බාර දුරත්වයේ දැනගෙන හිටියේ නෑ. ඇය හරිම ලස්සනට ඔසරි ඇඳලා ඔය ජාතික උත්සව වල ගිහිල්ලා ඇය දැක්කම ඒ තිබ්බ පර්සනැලිටි එකට මම පුදුම තරම් ආසාවෙන් හිටියේ. ඉතින් හින්දා මම ඒක ඔළුවේ තියාගෙන රචනාව ලිව්වා මට ජනාධිපති වෙන්න ඕනේ කියලා. සේ අපේ අම්මවයි අම්මව ගෙන්නලා මිස් කිව්වා මේ ළමයා අනික් ළමයි ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා වෙන්න ඕනේ කියලා ලියනවා. මේ ළමයා මෙහෙම ලියලා තියෙනවා ගම මට පොඩක් බැනුනුත් අහගන්න උනා අනවශ්‍ය දේවල් ලියා කියන්නේ මම ලියපු රචනාවට. ඉතින් ඒ කාලේ ඉඳන් මර විශාල උමනාවක් තිබ්බා. බැරි නෑ නේද? අපි බලමු කාලෙත් එක්ක කුමාරී ඒ අනුව තමයි 2011 තාත්තා නැති වෙච්ච පළාත් පාර්ලිමේතුවරණ කාලේ මම නගර සභාවට ඉල්ලන්නත් ඉල්ලුවා. කොළොන්නාව නගර සභාවට තාත්තා පොඩ්ඩක්වත් ඒකට කැමති වුණේ නැහැ. තාත්තා කිව්වේ ඒගොල්ලන් හිතන විදිහ දැන් කාලේ වගේ එයා හැම වෙලාවම එයා කිව්වේ ඔයා ඉගෙන ගන්න ඕනේ තව ටිකක් ඔයාලා බඳින්න ඕනේ ළමයි හදන්න ඕනේ ඊට පස්සේ තමයි දේශපාලනට එන්න ඕනේ කියන එක තමයි ආගේ ඔළුවේ හැම වෙලාවෙම තිබ්බේ. ඉතින් හැබැයි ඉතින් අර ඔහුගේ මියයාමත් එක්ක හැමදේම පුදුම තරම් ඉක්මන් වුණා. හිතාගන්න බැරි විදිහට ඉක්මන් වුණා. ඉතින් හැබැයි මං දැන් ඒවට සතුටු වෙනවා. මං පොඩි කාලෙට අවුරුදු 23 තාත්තා නැති වෙනකොට මම 25ක් හෝ 26ක් දේශපාලනට එනකොට දැන් මට 34යි. මේ කාලේ ඇතුළතදී ජීවිතේ ඉතින් වෙන්න තියෙන හැමදේම වගේ වුණා. ඉතින් මං හිතනවා මම වයස මේ වයසේ ඉන්න ගොඩක් කට්ටියට වඩා ජීවිතේ දේශපාලනට ඒම නිසා අත්දැකීම් ලබාගෙන තියෙනවා කියලා ඕන දෙයකට අර වැටෙන්නේ නැතුව මුණ දෙන්න. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට නිකම්ම හැම ගෝ කියලා යන්න දෙන්න පුළුවන්ද? බෑ ඒක තමයි. හැබැයි මේ වෙලාවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වීම සඳහා ඔවුන්ට මොලයක් තියෙනවා නම් ඌ කරන්න ඕනේ අනේ ඒක. හැබැයි ඉතින් එතනින් එහාට මම ඒකයි කියන්නේ දැන් මේකෙන් වෙන්නේ මේ අරගලයෙන් මේ ප්‍රචණ්ඩත්වයෙන් මොකක් හරි මේ වර්තමානයේ වෙන දෙයින් වෙන්නේ මොවුන් යන එක විතරයි. ජීවිතයකටවත් මම හිතන්නේ නැහැ ඔවුන් ගියොත් ගියාමයි. අය කොහොමද අපි අපිට ජාත්‍යන්තර නීතියට ඔබ දන්නවනේ හොඳම උදාහරණේ තමයි අර්ජුන මහේන්ද්‍ර. හොඳම උදාහරණේ රටකට ගියයින් පස්සේ අය අල්ලනවා බොරු. හොඳම උදාහරණේ තමයි ජාලිය වික්‍රමසූරිය. හොඳම උදාහරණ තියෙන ඕන තරම්. ඒ නිසා අපිට ඕක නීතිය ඉස්සරහට ගෙනල්ලා මේගොල්ලන්ට දඬුවම් දීලා ලස්සනට මේ වැඩේ 2015 කරන්න තිබ්බා. මොනවද මෛත්‍රීපාල කරේ? අපි එපා කියද්දි දුන්නා ටිකට් එක ආයසරය චන්දිල්ලන පාර්ලිමේන්තු මැතිවරණයට. මොනවද රනිල් වික්‍රමසිංහ කරේ? දිනපු ගමන් ගෙවල් වලට ගෙන්නගෙන ඉවර බැසිල් රාජපක්ෂලව ගෙන්නගෙන තමුන්ගේ මේ ඉන ඇමතිවරු ඔක්කොම යාළුව ටිකත් එක්ක මේගොල්ලම ෂේප් කරගත්තා. ඔබ මම මට මේ ළඟදී එක අමාත්‍ය කෙනෙක් කිව්වා ඇමතිවරයෙක් කිව්වා අපි අපේ දැන් ඇමති නෙමෙයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහු කිව්වා මෛත්‍රීපාල කරපු දේ බරපතලකම කියන්නේ හිරුනිකා මෛත්‍රීපාල ජනාධිපති වෙලා දවසක් නාමල් මොකක් හරි උත්සවයක ඉන්නකොට නාමාගේ කරට අත තියෙන නාමල් වෙවුලුවා කිව්වා. ඒ කියන්නේ මේ ජනාධිපති වෙච්ච මුල. ඒ කියන්නේ කොච්චර බයෙන් මේගොල්ලෝ ඉන්නේ ඇද්ද? නාමල් වෙවුලුවා කිව්වා. ඒත් බලන්නේ බය නැති කරගත්තනේ කොහොමද? දැන් බලන්නේ ආයේ නෙල්සන් මැන්ඩෙලා වගේ අවසානයකට යන්න තිබ්බ හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් අන්තිමට විනාශම වෙලා ගියා ඩීල් හින්දා. දැන් මේ අය හොරු කියලා කෑ ගහන කණ්ඩායම අතරේ පෙරමුණේ රාළ කෙනෙක් වුණේ රංජන් රාමනායක. ද රංජන් රාමනායක ඇතුලේ
රංජන් රාමනායක වෙනුවෙන් නගපු හඬ මදි කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙම ඉතින් අපි පක්ෂයක් විදිහට ඔහු වෙනුවෙන් කතා කරා. හැබැයි ඉතින් තනිකරම දෙන්න පුළුවන් ඉහළ මුසාවෙන් දඬුවම් දුන්නට පස්සේ එතනින් එහාට ජනාධිපතිගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. දැන් මම දැක්කා ඊයේ පෙරේදා විපක්ෂ නායකවරයා කියනවා දැන් අපි ජනාධිපතිගෙන් තවදුරටත් මේක කියලා වැඩන්නේ ආයෙකින් අපි ඉල්ලන්නේ. දැන් ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. අපි පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා. දැන් ওই අරගලයට මිනිස්සු එළියට බහැලා තිනවා වගේ රංජන් රාමනායක වෙනුවෙන් නොනවතින අරගලයක් පක්ෂ විපක්ෂ හුට ආදරය කරන ජනතාව එළියට බහැලා කරානම් සමහර විට මේ මිනිස්සු බය වෙන්න තිබ්බා. සහ දැන් අර ඒ දවස්වල නැවුව තරම් නීතිය නවන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔව් දැන් ඒක අන්න ඒක නිසා ඒක තමයි. ඉතින් ඒ නිසා මේකත් හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් ওই අරගල බිමේ ඉන්න කට්ටියට. ඔහු දේශපාලඥෙක් වගේම ඔහුත් ඇත්තටම කිසිම දෙයක් ජීවිතේ හම්බ කරගත්තේ නැති වචනේ පරිසමාප්ත අර්ථින්ම හොඳ පුද්ගලෙක්. මම හැමදාම අර මම විහිළුවටත් ඔහුට කියන්නේ ඔයා ආයේ හැංගුවේ වාගේ තට්ටි විතරයි කියලා. එයා බොරු කොණ්ඩයක් දාගත්ත එක විතරයි හංගුවේ. නැත් ජීවිතේ හැමදේම ඕපන් මනුස්සයෙන්නේ. ඉතින් එයාවත් ඇත්තටම ඔහුවත් එළියට ගන්නව නම් මේකත් මේ නිදහස් අරගලේ මේ නිර්පාක්ෂික අරගලේ ජනතාවට පුළුවන් අවස්ථාවක් කරගන්න ඔහු වෙනුවෙනුත් හඬක් නගන්න. දැන් පාරට බැහැලා මේ අරගලෙත් එක්ක කොහොම හරි අගමැති ඇතුළු මුළු කැබිනට් එකම ඉල්ලාස් වෙලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයා තවම ඉන්නවා. නමුත් ගෝ හෝම් ගෝටා කියන තැනින් තමයි මේක පටන් ගන්න. එහෙමනම් මේ අරගලේ අවසානයේ කුමක්ද? මේ අය අයින් වුණාට පස්සේ දැන් කිසියම් විදිහක මේ රටේ දැන් ඇඳුරු නීතිය දාලා තියෙද්දි පොලිස් පාලනයක්වත් මොකුත් නැහැ. මිනිස්සු හිතු මනාපේ ගිනි තියපු බස් බලන්න යනවා. එහෙම තත්ත්වයකට නේද පත් වෙලා තියෙන්නේ මේ රට. ඒකේ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතින් මට මතක් වුණේ මේ බාරත ලක්ෂ්මන්ව ඝාතනය කරපු දවසේ ඒ කොරෝනාව පැත්තේ මිනිස්සු හිටපු විදිහ තමයි දැන් අද මිනිස්සු ඉන්නේ ලංකාවේ. ඔවුන් පොඩ්ඩක් හරි එදා එළියට බැස බැහැලා ඇවිස්සුවා නම් මහින්ද රාජපක්ෂා ගෙවල් ගිනි තියන එදා ඇත්තටම ඒ වෙලේ මාත් අපේ අම්මත් මිනිසුන්ව කන්ට්‍රෝල් කරපු එකෙන් තමයි. මොකද මට මතකයි මම ඒකත් උදාහරණයක් කියනං අවසන් කටයුතු දවස ඔබට මතකයිද මම කතාවක් කරා. මම පාසලේ ඔය හැමතැනම කතා කරලා තිබට ඔය වගේ විශාල සෙනකට කතාවක් කරලා තිබ්බේ නෑ. කතා කරන්න බැරි අවස්ථාවක්. කතා කරන්න බැරි අවස්ථාවක්. මට කියන්න ඕනේ පොයින්ට්ස් ටික විතර මම කොලේ ලියාගෙන තිබ්බා. මම කතාව කරලා ඉවරුණාට පස්සේ කතාව කරලා ඉවරුණාන් පස්සේ එතන හැමෝම ඔබට මතක ඇති විසිල් ගැහුවා, අප්පුඩි ගැහුවා. ඒක මිනිසුන්ගේ ආවේගට ආපු එකක්. ඉතින් සාමාන්‍ය දන්නවනේ සාමාන්‍ය මලගෙවල් වල එහෙම සිද්ධ වෙන්නේ නෑනේ. ඉතින් එතකොට මට එදා හවස මහින්ද රාජපක්ෂ කතා කරලා මේ බැන්න හොඳටම. ඔයාට ඔයා හදන්නේ මේ මගේ ආණ්ඩුව මේ ආණ්ඩුව මේ මොනවාද මගේ ආණ්ඩුව මේ පෙරලන්නව නෙමෙයි වෙන මොකක් හරි ඔය මේ මිනිසුන්ව විරුද්ධව මිනිසුන්ව අවුස්සන්නද හදන්නේ කියලා ආණ්ඩුවට විරුද්ධව කුපිත කරන්නද හදන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඔයාට ලැජ්ජ නැද්ද ඔයාගේ තාත්තගේ මලගේ වෙලා මිනිස්සු අප්පුඩි ගහ මේ විසිල් ගහන ඔයාට ලැජ්ජ නැද්ද? මං ආපු ආවේගෙට මම කිව්වා මේ ඔය මගේ තාත්තගෙන කියන්නේ අද යාව මම මේ පුච්චල මේ ගෙදරාව විතර මොනවද කියන්නේ කියලා මම සැර කරා මහින්ද රාජපක්ෂට. එතකොට සොරි දුව මම පස්සේ ගන්නම් කියලා තිබ්බා. ඉතින් මම කියන්නේ අන්නේ ඒ වගේ දැන් මේ වෙලාවේ මේ අවස්ථාවේ මේ වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක මිනිසුන්ව පුළුවන් තරම් අවුලන එක නවත්තන්න ඕනේ. ඇවිලෙන එක නවත්තන්න ඕනේ. මොකද මේක අවසානයේ කොතන අවසානයේ දැන් තාම දේපළ වලට විතරයි හානි කරන්නේ. ඉදිරියේදී හමුදා වෙඩි තියන්න ගත්තම් පොලිසිය වෙඩි තියන්න ගත්තම අනික් සාමාන්‍ය ජනතාවත් අවි අතර ගන්න ගත්තම මේක ලේ විලක් වෙනවාමයි. ඒ නිසා මේක මොකද අපිටත් ඔය අහලා තිබ්බට 83 කළු ජූලි ගැන 80 ගණන් වල තිබ්බ ප්‍රශ්න ගැන අපි අහලා තිනු. අපි ඒතර ඉපදිලත් නැහැ. මං 87 ඉපදුනේ. 89 අපේ ගෙදරට එනවා ජේවිපී එකෙන් තාත්තට වෙඩි තියන්න. මට තාමත් ඒක එහෙම මතකයක් නැහැ. මම ඉතින් අවුරුදු දෙකක ළමෙන්නේ. එතකොට අපේ නිවසේ විතරයි ජේවිපී කෙනෙක් වෙඩි තියන්න ඇවිල්ලා නිවස ඇතුලේ මැරුණේ. 3 දිනක් අපේ තාත්තත් 100ත් වෙඩි තියලා මරලා දැම්මා ගේ ඇතුලේ. ඉතින් පහළට ඔව් ඒ නිවසේ බෝම්බ දෙකක් දැම්ම. බෝම්බ දෙකම පපත් වෙලා නැහැ. ඉතින් අපේ තාත්තාර වඳුර ළමයිව මේ අල්ල ගන්නවා වගේ මාව අතේ තියාගෙන දන ගාගෙන ගිහිල්ලා මාව අම්මට දීලා අම්මල ඇඳ යට කොහොම හරි ඔවුන්ව මර්ධනය කරා. ඒ ඔබ විශ්වාස කරන්න ඒක අදටත් මට විශාල શબ્දයක් ඔය හැරි තැනක ඇහෙනකොට මට කම්පනයක් ඇති වෙනවා. මට අවුරුදු මොකද අපි අවුරුදු දෙකක තුනක ළමයින්ගේ මනස මේ වර්ධනය මම ඒකයි ඔය හරි විරුද්ධ ඔය අරගලය වලට ඔය වගේ චූටි ළමයිව අරන් යන එක. මොකද ඒ ළමයි එතන මේ සාමකාමී වෙන්න පුළුවන්. හැබැයි
කෑ ගහනකොට සරන් පාට කියනවලට පුංචි දරුවෙක්ගේ මනසට ඒක හොඳ නැහැ ඇත්තට. ඒ කම්පනය. ඒ කම්පනයක් වෙනවා ඒක. ඒක නිසා තමයි පොඩි දරුවෝ කමන්නේ දෙමව්පියෝ ගියාට කමන්නේ වැඩිහිටි දරුවෝ ගියාට. හැබැයි අර චූටිම දරුවෝ තැන්වලට එක්කන් යන එක ඇත්තට සුදුසු නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. කරන්න දෙයක් නැත්තම් ඉතින් අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ සමහරක් අම්මලාට එහෙම කවුරුත් බලා ගන්න කෙනෙක් එහෙම ඇත්තේ නැහැනේ. හැබැයි පුළුවන් තරමක් ඔය කෑ ගහන සරන් පාට කියන රත්ඤ්ඤ පත්තු කියන තැන්වලට පුංචි දරුවෝ මොකද මේ මානසිකත්වේ මට තියෙන මම ඒක හොඳටම දන්නවා කොහේ හරි තැනක අදටත් කොහේ හරි තැනක මම යන රැස්වීම වල කට්ටියට කියලා තියෙන රත්ින අපත්තු කරන්න එපා කියලා මොකද මට තාමත් ඒ කම්පණ එනවා ඉතින් ඒ නිසා විශාල શબ્ද වලට ඉතින් ඒ නිසා ඒ කියන්නේ ඒ වගේ මම කියාගෙන නැත්නම් ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා දැන් මේ රට යම් කිසි තැනකට ඇවිල්ලා තිනු දැන් මෙතනත් අපි මේ 21 වෙනි සතවර්ෂයේ මේ කාලෙත් මේ මුළු ලෝකෙම සාකච්ඡා වටමේස වලින් ප්‍රශ්න විසඳ ගන්න හැමෝම කතා කරන වෙලාවක මෙතන නැවතත් මේ වගේ අර්බුදයක් ඇති කරන එක හරි වැරදි එහෙම කරන්න එපා මේ 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 ගොලන් මේ දැන් මේ වෙන්නේ ඉස්සරහට මට නම් පේන විදිහට මම දැන් එදා ඔය ගෝල් ෆේස් එකට ගහන්න කලින් පැය දෙකකට කලින් මගේ හිතට දැනුණා අනිවාර්යෙන් උතන්ට එනවා කියලා කියන්නේ මහින්ද රාජපක්ෂව හම්බෙන්න නිකම්ම නිකන් සෙනගක් එන්නේ 5000ක් විතර සෙනගිනවා මේගොල්ලෝ ඔක්කොම අර මයිනගෝ ගමටයි ගෝටගෝ ගමටයි දෙකටම ගිහිල්ලා කාණි කරලා සුද්ධ කළා තමයි එන්නේ කියන එක මගේ ඔළුවට ආ මම ඒක ඉක්මනට ලයිව් එකක් ඇවිල්ලා කිව්වා ඒ වෙලාවේ ඉතින් මට දැන් තේරෙන දේ තමයි මේගොල්ලන් මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ කට්ටියයි ගෝඨාභය තනි වෙයි ගෝඨාභය මේගොල්ලන් හැමෝටම වඩා බයම කෙනා තමයි පවුලේ ගෝඨාභය කියලා කියන්නේ. එයා තමයි උතන දුර්වලම සහෝදරයා පවුලේ. ඉතින් ඔහු විශාල ඔහු දැන් ගියේ නැත්තම් ඔහු අර ගඩාෆිට වුණා වගේ මිනිස්සු එලවල ඇදලා දානවා අනිවාර්යෙන්. එතනින් එහාට ආමියකට හොයා මොකද දැන් මේක ඊට පස්සේ එතනින් එහාට කන්ට්‍රෝල් කරන්න කවුද? ඔව්. එතනින් එහාට පාලනය කරන්න කිසිම දේශපාලන පක්ෂක නායකයෙක්ට මේ අවස්ථාවේ බෑ. එහෙම වුණොත් එහෙම මේක යනවා ආමියක දන දන හැමෝටම වෙඩි තියලා හරි මොකක් හරි විදියකින් මේක පාලනය කරලා තමයි තවත් රජයකට දෙන්න වෙන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම විශාල ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වෙන්න වෙනවා. ඊට වඩා හොඳයි මේ තියෙන හොඳම දේ තමයි මේ ප්‍රචණ්ඩත්වය දැම්ම නවත්තලා ආය අපි මීට දවස් දෙක තුනකට කලින් තිබ්බ තත්ත්වෙට ගිහිල්ලා ලංකා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙනලා තිනෝ යෝජනාව වගේක්. ඒ යෝජනත් ගැන සිරු දෙනා එක මේසෙක ඉඳගෙන කතා කරගෙන හැමෝම ඉල්ලලා ඉන්න දේ ගෝඨාභය යන්න කියලා නම් ඔහු ගිහිල්ලා ජනාධිපති ක්‍රමය අහෝසි කළා. හැමෝටම වග කියන අගමැති කෙනෙක් පත් කරලා ටික කාලයකට මේක ස්ථාවර කරලා ඊළඟට ඡන්දෙකට යන එක. ඒතකොට මිනිස්සු තීරණය කරයි මොන කෙනාවද තෝරගන්නේ කියලා. ඔබේ පියා හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිහක පැත්තේ හිටියේ. අහිංසක මිනිස්සුගේ පැත්තේ හිටියේ. දැන් අද ඔබට ඒ පියාගේ චරිතය පණපවන්න සිද්ධ වෙලා තියෙනවා. අද ඔහු නැහැ. හැබැයි අපේ ආගම අනුව අපි විශ්වාස කරනවා කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්නවා කියලා. අද තාත්තට මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ ඔහුට 2011 ඔහුගේ ඝාතනයෙන් තමයි මහින්ද රාජපක්ෂවරුන්ගේ අවසන් පරිච්ඡේද ටික ලියවෙන්න ගත්තේ. මම ඒක විශාල වශයෙන් හිතන දෙයක්. ඒකට මුල්ුණේ මගේ කතාව ඇහුවෝ 2015 මේ ස්ටේජ් එකේ ජනාධිපතිවරණ ස්ටේජ් එකේ මම කතා කරනකොට අතිවිශාල ජනතාවක් ඉන්න තැන්වල කතා කරා මීයට පිඹ වගේ ජනතාව අහගෙන ඉඳලා සමහර අම්මලා ඇඬුවා මම ඒ කියපු එක කතාවක්වත් බොරු නෙවෙයි වෙච්ච සිදුවීමයි මම කිව්වේ මං හිතනවා මම යම්කිසි කාර්යභාරයක් හිටපු ජනාධිපති පත් වෙන්න යම්කිසි දෙයක් කරා කියලා එතන පළවෙනි වෙඩිල්ල මම හිතනවා මම විසින් පත්තු කරා ජනාධිපතිලා අයින් වෙන්න කියලා මහින්ද රාජපක්ෂ පරාද වෙන්න කියලා ඊට පස්සේ ඉතින් අපේ කට්ටිය කරේ නෑනේ හරියට ඊට පස්සේ ඉතින් අපේ කට්ටියගේ වැරදි හින්දා නැවතත් ඔහුපත් වුණා නැවතත් මම මේ එදා මාර්තු 5 වෙනිදා මම හිතනවා ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉස්සරහට කාන්තාව ටිකක් එක ගිහිල්ලා නැවතත් මට හැකියාව ලැබුණා කියලා ජනතාවව දැනුවත් කරන්න ඉතින් මට කියන්න තියෙන්නේ තාත්තා ඒගොල්ලම බලයට ගෙනාවා මම තාත නැති වෙන දවසේ මම හිතාගත්තේ මම මේගොල්ලන්ව කවදා හරි දවසක බලෙන් පහ කරනවා කියලා. මම ඇත්තටම මේක හිතාගත්තා. ඒ ගොඩාක් අය ඒ තන් තරහත් එක්ක මොකද අවුරුදු 23ක් කියලා කියන්නේ විශාල වෛරයක් ඇති වෙනවා තාත නැති වුණා මම එදා තාත්තගේ මේ අවසන් මිනිය පිච්චෙනකොට මම මේ තනිකරම ඔහුගේ මුළු ශරීරෙම පිච්චිලා අළු වෙලා අර ඇටකරු ටිකක් මේ යන මේ අළු වෙලා යනකම් මේ එතන බලාගෙන හිටියා. ඔහුගේ මුළු ශරීරෙම පිච්චිලා යනකම්.
බලාගෙන පැය ගාණක් මම මෙතන බලාගෙන ඉඳලා අවසානයේ හැමෝම කිව්ව දැන් යමු කියලා කියනකොට මං ඔහුගේ ඉතින් අර නෑ එතන නෑ එතන පස් පිටක් තනි කර අලු ගොඩක් තියෙන්නේ ඒක දිහා බලාගෙන කිව්වා ඔයා මේගොල්ලෝ ගෙනාවා මම මේගොල්ලන්ව අනිවාර්යෙන් ගෙදර යවන දවස මම අනිවාර්යෙන් ඒක කරනවා කියලා ඉතින් මං අද සතුටු වෙනවා මම කියන්නේ මම මේ තනියෙන් කරා නෙවෙයි හැබැයි මේ අද රටේ ජනතාව එළියට බහැලා තිනු හැබැයි ඒකට මට කියන්න පුළුවන් ඒකට පියවරක් මුලින් මම තිබ්බා කියලා මං ඒක ගැන සතුටු වෙනවා ඉතින් මට ඒක තමයි තාත්තට කියන්න තියෙන්නේ ඔයා ඒගොල්ලන්ව බලයට ගෙනාවා මම ඒගොල්ලන්ව මොකද ඔහුගේ ඔහු නොදැනුවත්ව හරි ඔහුගේ තියෙන හොඳකමට හරි සහෝදරත්වයට හරි මහින්ද රාජපක්ෂ මේ රට බේරගනී කියන ඔහුට ලොකු විශ්වාසයක් තිබ්බනේ දා ඉඳන් මහින්ද අයියා මේ වැඩේ කරයි කියලා. ඒතර ඔහුගේ ඇත්තටම හිතේ තියෙන අවංක චේතනාවෙන් ඔහු රැවටිලා හරි මොකක් හරි හේතුව නිසා ඔහුගෙන් යම්කිසි වැරද්දක් වුණා කියලා මං හිතනවා. රැවටිලා හරිම ඒ වැරද්ද මට නිවැරදි කරන්න අද හැකියාව ලැබිලා තියෙනවා කියලා මං හිතනවා. හොඳයි සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට වේවා යහපත් සමාජයක් බිහි වේවා ඒ වෙනුවෙන් මේ රටේ ඉදිරියෙන්ම ඉන්න කාන්තා නායිකාවක් විදිහට ඔබටත් මේ රටේ මිනිස්සුන්ට යහපත සෙත සලසන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන විශේෂම අසංගලයේ විධායක අධ්‍යක්ෂවරයා උදිත මංගල නිමලසේන අපේ සම්මානනීය සංස්කරණ ශිල්පියා මේ වැඩසටහන සම්බන්ධීකරණය කළා එහෙනම් ඔබේ සියලු කටයුතු සාර්ථක ආශිර්වාද බොහෝ වේවා ස්තුතියි බොහොම We'll be right back.